සුබ දවසක් හැමෝටම අද මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ ඔයාලට ගොඩක් වැදගත් වෙන අපේ හැම ෆෝන් එකකම වගේම බලා ගන්න ලැබෙන මේ Google Chrome map එකේ තියෙන කවුරුත් වැඩිය දන්නේ නැති රහසක් ගැන ඉතින් අද මම මේ කියන ක්‍රමයෙන් ඔයාලට පුළුවන් ඔයා ළඟ ඔයා කිසිම විස්තරයක් දන්නේ නැති ෆොටෝ එකක් තියෙනවා නම් ඒ ෆොටෝ එක මාර්ගයෙන් තප්පරෙන් ඒ ෆොටෝ එකට අදාළ හැම විස්තරයක්ම දැනගන්න ඒ කියන්නේ උදාහරණයක් විදියට ඔයා ගාව නාඳුන කෙනෙක්ගේ ෆොටෝ එකක් තියෙනවා නම් එහෙම නැත්නම් කොහෙද කියලා දන්නේ නැති තැනක ෆොටෝ එකක් තියෙනවා නම් ඔයාට ඉක්මනින් මේ ෆොටෝ එකේ සියලුම විස්තර දැනගන්න පුළුවන් අද මම මේ කියන ක්‍රමයෙන් ඒ වගේම මේ වීඩියෝ එකට පහලින් තියෙන රතුපාට subscribe button එක click කරලා bell icon එක ඕල් දාගත්තොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට notification එකක් මාර්ගයෙන් දැනගන්න පුළුවන් ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න සමහර විට ඔයාට මේක ගොඩක් වැදගත් වෙන දෙයක් වෙන්න පුළුවන් හරි දැන් අපි බලමු මේ වැඩේ කරන්නේ කොහොමද කියලා ඉතින් මම මුලින් කිව්වා වගේම මම මේ වැඩේට පාවිච්චි කරන්නේ මේ Google Chrome web browser එක ඔයා ගාව මේ app එක නැත්තම් ඔයා ඉස්සෙල්ලාම play store එකට යන්න ඊට පස්සේ search කරගන්න Chrome කියලා ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ app එකක් බලා ගන්න ලැබෙවි ඔයා මෙන්න මේ app එක තමයි download කරගෙන install කරගන්න ඕනේ මේ වෙද්දි මගේ phone එකේ මේ app එක තියෙනවා මම මේ විදියට app එකට open දීලා open කරගන්නවා හරි app එක මුලින්ම open කරගද්දී අපිට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න ලැබෙන්නේ ඊළඟට ඔයා කරන්න ඕනේ මේ පහලින් තියෙන නිල් පාට accept and continue කියන එක click කරගන්න ඕනේ ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ interface එකක් එනවා මෙතන ඔයාගේ email එක දීලා මේ පහලින් තියෙන yes I am in කියන එක click කරගන්න ඕනේ ඊට පස්සේ මේ විදියට app එක open වෙනවා හරි දැන් මම මේ විදියට app එක open කරගෙනයි ඉන්නේ අපි දැන් මුලින්ම කරන්න ඕනේ මේ app එකේ desktop mode එක on කරගන්න එක ඔයාට පේනවා ඇති මෙතන ඉහලින් 33ක් තියෙනවා. ඉතින් මේ 33 උඩ එකපාරක් මේ විදිහට ක්ලික් කරන්න ඕනේ. එතකොට අපිට මෙන්න මේ වගේ ඔප්ෂන් කීපයක් ලැබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ටිකක් පහලට ආවහම අපිට මෙතන බලා ගන්න පුළුවන් ඩෙස්ක්ටොප් සයිට් කියලා තියෙනවා. ඉතින් මේ ඩෙස්ක්ටොප් සයිට් කියලා තියෙන එකට මේ විදිහට රයිට් එකක් දා ගන්න ඕනේ. ඊට පස්සේ අපේ ඇප් එකේ ඩෙස්ක්ටොප් මොඩ් එක මේ විදිහට ඔන් වෙනවා. හරි දැන් ඔයාට ඇඟිලි දෙකෙන් මේ විදිහට ෆොටෝ එකක් zoom කරන ක්‍රමයට මේ වෙබ් page එක zoom කරගන්න පුළුවන්. ඊළඟට ඔයා කරන්න ඕනේ මේ විදිහට මෙන්න මේ සයිඩ් එකේ ඉරි කෑලි තුනක් තියෙන පැත්තට මේ වෙබ් page එක zoom කරගන්න එක. හරි ඊට පස්සේ අපිට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් ඉමේජස් කියලා තියෙනවා මෙන්න මේ ඉමේජස් කියලා තියෙන එක උඩ එකපාරක් මේ විදිහට ක්ලික් කරන්න ඕනේ ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට අලුතින් වෙබ් page එකක් load වෙනවා හරි දැන් මම මේ විදිහට ටිකක් මේ වෙබ් page එක zoom කරගන්නවා ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා ඇති කැමරා එක icon එකක් තියෙනවා හරි ඔයා දැන් කරන්න ඕනේ මෙන්න මේ කැමරා icon එක උඩ එකපාරක් touch කරන්න ඕනේ ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ option දෙකක් ලැබෙවි මෙතන තියෙන මේ පළවෙනි option එක තමයි මේ paste image url කියන option එක දෙවෙනි option එක තමයි මේ upload an image කියන option එක ඔයා දැන් කරන්න ඕනේ මෙන්න මේ upload an image කියන option එක උඩ මේ විදිහට click කරන්න ඕනේ ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් ලැබෙනවා මෙතන තියෙනවා චූස් ෆයිල් කියලා මෙන්න මේ චූස් ෆයිල් කියන එක උඩ එකපාරක් ක්ලික් කරන්න ඕනේ මේ විදිහට ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඔප්ෂන් කීපයක් ලැබෙවි මම දැන් මේ විදිහට මේ ෆයිල්ස් කියලා තියෙන ඔප්ෂන් එක උඩ ක්ලික් කරනවා ඊට පස්සේ මගේ ගැලරියටම ආව ජොයින් වෙනවා ඔයා දැන් කරන්න ඕනේ මෙතනින් ඔයාට විස්තර දැනගන්න ඕනේ ෆොටෝ එක තෝරගන්න එක ඒ වගේම ඔයාට මෙතනින් ඔයාගේ ෆෝන් එකේ තියෙන ඔක්කොම ෆොටෝස් පෙන්වුවේ නැත්නම් ඔයා මෙන්න මෙතන මේ ඉහළින් තියෙන ඉරි කෑලි තුන ක්ලික් කරන්න ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඔප්ෂන් කීපයක් ලැබෙයි මෙතනින් පොඩ්ඩක් පහළට එන්න ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ගැලරි කියලා ඔප්ෂන් එකක් බලා ගන්න ලැබෙවි මෙන්න මේ ගැලරි කියන ඔප්ෂන් එකට ගියාම ඔයාගේ ෆෝන් එකේ තියෙන හැම ෆොටෝ එකක්ම මෙතනින් ඔයාට බලා ගන්න ලැබෙවි ඉතින් ඔයාගේ ෆෝන් එකේ මේ ගැලරියට එන ඔප්ෂන් එක වඩා ටිකක් වෙනස් විදිහට තියෙන්න පුළුවන්. ඔයා ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. ඊට පස්සෙ ඔයා කරන්න ඕන ඔයාට විස්තර දැනගන්න ඕන වෙලා තියෙන ඔයාට අදාළ ෆොටෝ එක හොයාගන්න ඔයාගේ ගැලරි එකෙන් මේ විදිහට. මම උදාහරණයක් විදිහට ඔයාලට මේක කරලා පෙන්වන්න ඕන නිසා තෝරගන්නේ මෙන්න මේ බොබ් මාලිගේ ෆොටෝ එක. හරි මම මේ විදිහට මේ ෆොටෝ එක උඩ එකපාරක් ක්ලික් කරනවා. හරි ඊට පස්සේ ටික වෙලාවක් මේ විදිහට අප්ලෝඩින් ෆයිල් කියලා ලෝඩ් වෙනවා හරි ඔන්න අපිට දැන් මේ ෆොටෝ එකට අදාළ සියලු විස්තර ලැබුණා ඔයාට පේනවා ඇති මේ ෆොටෝ එකේ ඉන්න කෙනාව Google සයිට් එක විසින් අඳුරගෙන මේ ෆොටෝ එකේ ඉන්න බොබ් මාලි කියලා නම සජස් කරලා තියෙනවා ඒ වගේම මෙතන පහලින් මේ ෆොටෝ එකට අදාළ ඉන්ටර්නෙට් එකේ තියෙන අනිකුත් සිමිලර් ෆොටෝස් ගොඩක් අපිට පෙන්වලා තියෙනවා ඉතින් ඔයාට තේරෙනවා ඇති ඒකෙමුත් අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් අපි නොදන්න කෙනෙක්ගේ විස්තරයක් මේ විදිහට හොයද්දී ඒ වගේම මේ විදිහට ටිකක් පහලට ආවම ඔයාට බලා ගන්න පුළුවන් මේ ෆොටෝ එක අදාළ කරගෙන ලොව පුරා වෙබ්සයිට් වල ක්‍රියේට් වුණ ආටිකල් වල විස්තර ගොඩක් අපිට බලා ගන්න පුළුවන්. හරි දැන් අපි ඊළඟ ස්ටෙප් එකට යමු. දැන් මම කරන්නේ මේ අපිට සජෙස් කරලා තියෙන මේ බොබ් මාලි කියන නේම් එක උඩ එකපාරක් ක්ලික් කරනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිය වෙබ් page එකක් ලෝඩ් වෙනවා.
දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ පැත්තේ මේ ෆොටෝ එකේ හිටපු කෙනාගේ හැම විස්තරයක්ම අපිට ලැබිලා තියෙනවා මෙයාගේ උපන් දිනය ඒ වගේම මෙයා උපන් රට මෙයා උපන් ප්‍රදේශය නයිමිය ජමයිකා ඒ වගේම මෙයා මරණයට පත් වූ දිනය සහ ස්ථානය මෙයා කරපු සොංග්ස් මොනවද ඒ වගේ හැම විස්තරයක්ම අපිට මෙතනින් බලා ගන්න පුළුවන් හරි මං උදාහරණයක් විදියට වට තව ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා පෙන්නන්නම් මං තෝරගන්නේ මෙන්න මේ මාක් සකර්බර්ග්ගේ ෆොටෝ එක මම මේ විදියට මේ ෆොටෝ එකත් අර මං කලින් අප්ලෝඩ් කරගත්ත විදියටම අප්ලෝඩ් කරගන්නවා හරි දැන් ෆොටෝ එක මේ විදියට අප්ලෝඩ් වෙන ගමන් තියෙන්නේ හරි මේ ෆොටෝ එකෙත් සියලුම විස්තර අපිට දැන් ලැබුණා ඔයාලට පේනවා ඇති Google එකෙන් මේ ෆොටෝ එක අඳුනගෙන මේ ෆොටෝ එකේ ඉන්න මාක් සකර්බර් කියලා නේම් එක සර්ච් කරලා තියෙනවා අපිට ඉතින් මං කලින් කරපු විදියටම මේ නේම් එක උඩ මේ විදියට ක්ලික් කරනවා හරි ඔයාලට පේනවා ඇති මේ ෆොටෝ එකටත් අදාළ මෙයාගේ වයස ඒ වගේම උපන් දිනය හැම විස්තරයක්ම මෙතනින් අපිට බලා ගන්න පුළුවන් ඉතින් මම මේ උදාහරණයක් විදියට ඔයාලට අප්ලෝඩ් කරලා පෙන්නුවේ අපි හැමෝම දන්න අයගේ ෆොටෝස් දෙකක් ඒ වගේම දැන් මං ඔයාලට කියලා දෙන්නම් ඔයා ඉන්ටර්නෙට් එකේදී කාගරි ෆොටෝ එකක් දැක්කොත් ඒ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරන්නේ නැතුව ඒ ෆොටෝ එකේ ඉන්න කෙනා කවුද කියලා ලේසියෙන්ම හඳුනා ගන්න පුළුවන් ක්‍රමයක් ගැන ඔයා ආපහු Google හෝම් page එකට එන්න මේ විදියට ඊට පස්සේ ආපහු මේ image කියන එක ක්ලික් කරගෙන මේ page එකට එන්න ඊළඟට මේ camera icon එක ක්ලික් කරන්න හරි අපි කලින් යූස් කරේ මෙන්න මේ upload an image කියන feature එක. ඔයාට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා paste image url කියලා option එකක්. මේ feature එක ගැන කතා කරනවා නම් ඔයාට කරන්න පුළුවන් ඔයාට අඳුන ගන්න බැරි කෙනෙක්ගේ photo එකක් තියෙනවා නම් internet එකේ website එක හෝ කොහේ හරි තැනක ඔයා ඒ ෆොටෝ එකේ link එක copy කරගෙන ආවිල්ලා මෙතන paste කරන්න ඕනේ. ඔයාට ඒ මාර්ගෙමුත් ඉක්මනින්ම නාඳුන කෙනෙක්ගේ විස්තර දැනගන්න පුළුවන්. හරි මං දැන් ඔයාට ඒක කරලා පෙන්නන්නම්. උදාහරණයක් විදියට මම මෙන්න මේ website එකට එනවා. ඔයා හිතන්න මෙන්න මේ ෆොටෝ එකේ ඉන්න කෙනා ඔයා දන්නේ නැහැ කියලා. ඔයා කරන්න ඕනේ මෙන්න මේ ෆොටෝ එකේ link එක copy කරගන්න එක. link එක copy කරගන්න නම් ඔයාට කරන්න තියෙන සුළු දෙයක්. මේ විදියට මේ ෆොටෝ එක උඩ ටික වෙලාවක් touch කරගෙන ඉන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ option එකක් ලැබෙවි. මෙතන තියෙනවා copy image URL කියලා මෙන්න මේ copy image URL කියන කුඩක පාරක් ක්ලික් කරපුවාම මේ ෆොටෝ එකේ link එක copy වෙනවා ඊට පස්සෙ ආපහු මේ page එකට ඇවිල්ලා ඔයා අර copy කරගෙන ආව link එක මෙතන paste කරන්න ඕනේ මේ විදිහට හරි ඊළඟට අපිට මෙතන බලා ගන්න පුළුවන් search by image කියලා option එකක් තියෙනවා මෙන්න මේ search by image කියන කුඩ මේ විදිහට ක්ලික් කරන්න ඕනේ ඊට පස්සේ ටික වෙලාවක් මේ විදිහට load වෙනවා හරි දැන් මේ විදිහට page එක load වුණා. ඔයාලට පේනවා ඇති මේ paste කරගත්ත photo එකේ ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ කියලා Google එකෙන් අඳුනගෙන name එක මේ විදිහට suggest කරලා තියෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් මේ feature එක පාවිච්චි කරලා නාඳුන දේවල් ගැන ඉක්මනින්ම විස්තර දැනගන්න. මම හිතනවා මේ video එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම ඔයා අපේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් පහල තියෙන රතු පාට subscribe button එක එකපාරක් click කරලා bell icon එක all දාගත්තොත් අපි video එකක් දාපු ගමන් ඔයාලට notification එකක් මාර්ගයෙන් දැනගන්න පුළුවන්. वीडियो का वटना किल हितना मेक नोदान सोशल मीडिया वाले शेयर करवागे अद मम्मे कथा कर देवल मुनारी प्रश्न तीनवा पहली कमेंट कर रिप्लाई का दाँम एम मम्म वीडियो का मेतनी अवसर करवा तवत मे वगे वीडियो की हम यमु वीडियो का बेलवाट बहुम स्तुति।